ඉතින් අද අපි මේ මුදල් මෙම ලක්ෂ දෙක මුදල් අපේ හාමුදුරනේ වහන්සේට ලබා දෙනවා මෙම බඩු සඳහා ලබා ගන්න කියලා කිව්ලා. ඔබට සිහිපත් කරන්නේ මේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදිවෙන මේ උතුම් වූ සර්වඥ ධාතු මන්දිරයට අපිට මේ මොහොතේදී මූල්‍ය අනුග්‍රහයක් ඉස්සෙල්ලාම අපිට ලබා දුන්නේ රමණී වීරරත්න මහත්මියත්, ඒ වගේම සාමලී කියන දියණියත් තමයි අපිට ලබා දීම සිද්ධ කළේ. ඉතින් අපි හැම දිනාරම් පුණ්‍යානුමෝදනා කරනවා. නැතයි බෑ කියන වචනයක් කවදාකවත් අහන්න නොලැබේවා. ඒ වගේම තබන පියවරක් පාසා දියුණුවක් වේවා, යහපතම උදා වේවා. මේ කරන පින්කම අනාගත සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිද්ධ කරන්නේ. මේ පුදබිමට ඇවිල්ලා යම් කෙනෙක් මලක් පහනක් පූජා කළත් වන්දනා කළත් ලැබෙන පින අප්‍රමාණ පිනක්, අප්‍රමාණ කුසලයක් ලැබෙනවා. කුරුණෑගල ලංකාපවුර අපි අද ඇවිල්ලා තියෙන්නේ වෙහෙරගල රජමහා විහාරයට. ඉතින් ඔයාලට මතක ඇති අපි පොසොන් පුර පසළොස්වක දවසේ පින්වන්ත වැඩක් ආරම්භ කරා වෙහෙරගල රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරයේ ඉදිකිරීම. ඉතින් අපි වැඩ පටන් ගත්තා. ඉතින් මුල්ගල තියලා නායක ස්වාමීන් වහන්සේගේ අනුදැනුම ඇතිව මුල්ගල තියලා ඒ සියලුම වැඩ කටයුතු ආරම්භ කරා. ඉතින් අපි පින්වන්ත අම්මලා තාත්තලා සහෝදරයන්ට දැනුවත් කරා ලංකාපවුර අපිත් මේ වැඩසටහනට, මේ පින්වන්ත වැඩේට එකතු වෙලා ඉන්නවා කියලා. ඉතින් අපි වීඩියෝ එකක් දැම්මන් පස්සේ විවිධ කට්ටිය අපිට කතා කරා. ඒ අතරින් අපේ පින්වන්ත අම්මා කෙනෙක් දියණියක් ඉන්නවා, ඕස්ට්‍රේලියාවේ ඉන්න සිඩ්නි නුවර පදිංචි වෙලා ඉන්න රමණී වීරරත්න මහත්මිය ශාමාලි දියණිය අපිට කතා කරලා ඉවරලා මට කිව්වේ සම්පත් මුදල් වගේක් account එකට දාලා තියෙනවා අපි ධාතු මන්දිරයේ ඉදිකරන එකට කියලා. ඉතින් රමණී වීරරත්න මහත්මිය ශාමලි දියණිය ලංකාවේ විවිධ වැඩසටහන් වලට දුප්පත් අහිංසක දෙමව්පියන්ට, ඒ වගේම තමන්ගේ ධර්මයට ආගමට ලැබි පුද්ගලයන් වශයෙන් අපි දන්නවා වැඩ කටයුතු කරගෙන යනවා කියලා. ඉතින් ලංකාපෞර තරුණයෝ වෙන අපටත් මුදලක් එවලා තිබුණා. ඉතින් රුපියල් ලක්ෂ දෙක මුදලක් අපිට දාලා තිබුණා. මේකේ වැඩ ආරම්භ කරන්නේ රමණී වීරරත්න මහත්මිය ශාමලි දියණිය ලබා දුන්නු මුදල් වලින්. ඉතින් මම නායක ස්වාමීන් වහන්සේට මුදල් වැඩිලා කියලා මැසේජ් එක ආපු ගමන්ම දැනුවත් කරා. ඊට පස්සේ අපි අවශ්‍ය කරන ගල් වැලි ටික, අවශ්‍ය කරන දේවල් ටික ඔක්කොම ගෙනාවා. ඉතින් අද දිනේ අපි ටීම් එක ඇවිල්ලා තියෙන්නේ රමණී වීරරත්න මහත්මියත් ශාමලි දියණියත් අපිට මේ වැඩසටහන, මේ පින්වන්ත වැඩේ ආරම්භ කරන්න ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම සඳහා සුගන්ධ කුටිය නිර්මාණය කිරීම සඳහා ඒ ලබා දුන්නු මුදල් අද වෙහෙරගල රජමහා විහාරයේ විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ ඉන්නවා. ඉතින් උන්වහන්සේට ලබා දෙන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මතක් කරන්න අපිට මේ දවස්වල වැඩසටහන් කරන්න අපහසු වෙලා තිබුණා. අපි වාහනයක් ගත්තා. ඒ වාහනේ පොඩි කාර්මික දෝෂ නිසා අපි ඒ වාහනේ අහපව දුන්නා. ඉතින් නැවත අපි වාහනයක් ගත්තා. ඉතින් අද ඉඳලා අපි ඉදිරියට තියෙන වැඩ කටයුතුත් කරගෙන යනවා. ඉතින් ඒ වාහනය ලබා ගැනීමටත් අපිට රුපියල් ලක්ෂ 10ක මුදලක් රමණී වීරරත්න මහත්මිය ශාමලි දියණිය ලබා දුන්නා. ඒ වගේම අපි කුවෙට් වල ඉන්න පාතිමා අම්මා රුපියල් 50,000ක මුදලක් ලබා දුන්නා. ඔය කට්ටියගේ ආශිර්වාදය, විශ්වාසය නිසා තමයි අපිට මේ වගේ ගමනක් එන්න පුළුවන් වුණේ. ඉතින් අපේ හාමුදුරනේ ලංකාපවුර අපේ තියෙන තවත් එක විශේෂත්වයක් තමයි අපේ හාමුදුරනේ අපිට යම්කිසි වැඩසටහනකට යම්කිසි පින්වන්ත අම්මලා තාත්තලා මුදලක් දුන්නොත් අපේ හාමුදුරනේ අපි ඒ මුදල කීයක්ද දුන්නේ, කවුද දුන්නේ කියලා ඒ මුදල අපි හාමුදුරනේ ලබා දෙනවා. ඉතින් ඒක තමයි අපේ තියෙන විනිවිදභාවය. අද දිනේ අපේ හාමුදුරනේ අපිට සතුටුයි පින්වන්ත අතකින් ලැබිච්ච මුදල් වලින් අපිට මේ සුගන්ධ කුටිය නිර්මාණය කිරීමට වැඩ ආරම්භ කරන්න ලැබුණා. ඉතින් පින්වන්ත ඔයාලටත් ආරාධනා කරනවා මේ සුගන්ධ කුටිය අපි අවුරුදු දෙකකින් විතර නේද අපේ හාමුදුරනේ 2026 වෙනකොට 2026 වෙනකොට ඉවර කරන්න තීරණය කරලා තියෙනවා. තව මේකේ වැඩ ගොඩක් තියෙනවා, පිළිම වහන්සේලා නිර්මාණය කරන්න තියෙනවා. ඉතින් අපි එකින් එකට වැඩ මේ ඔබලට වෙන විදිහට
විදිහට පෙන්වන්නම්. ඉතින් ඒ දෙයටත් අපිට අපි විහාරස්ථානයේ account number එකක් දාලා තියෙනවා. ඉතින් account එකට බැර කරන්නත් පුළුවන්. ලංකා පවුර අපිට දෙන මුදල් අපි විනිවිදභාවයෙන් වෙනම ෆයිල් එකක් දාලා තියෙනවා. ඒ වගේ අපි සටහන් කරනවා මේ මුදල් අපි සියලුම මුදල් මේ බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරන සියලුම මුදල් සත පහක්වත් අපි ගන්නෙ නැහැ කිසිම වැඩසටහනකදී. මේ මුදල් සියලුම දේවල් අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද අපි මේ මුදල් මෙම ලක්ෂ දෙක මුදල් අපේ හාමුදුරනේ වහන්සේට ලබා දෙනවා මෙම බඩු සඳහා ලබා ගන්න කියලා කියලා. ඉතින් අද විහෙරගල පුරාණ රජමහා විහාරස්ථානයේ ඉදිවෙන ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ සර්වඥ ධාතුන් වහන්සේලා වෙනුවෙන් සහ මහරහත් ධාතුන් වහන්සේලා වෙනුවෙන් තමයි මේ උතුම් වූ සුගන්ධ කුටිය නිර්මාණය වෙන්නේ. උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලා මේ උතුම් වූ පිම්බීම තුළ වැඩ සිටිනවා. ඒ උතුම් වූ ධාතුන් වහන්සේලා වෙනුවෙන් ජීවමාන තථාගත ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේට ආරාමයක් පූජා කළ පූර්වාරාමයේ කියලා. මේ පූර්වාරාමයේ පූජා කරන්නට යෙදුනේ විසාකා සිටු දේවිය. මේ විසාකා සිටු දේවිය පූජා කරනකොට ඉඩම ගන්න විතරක් 9 කෝටියක් වියදම් කළා. ඒ වගේම තමයි තවත් 9 කෝටියක් වියදම් කිරීමක් කළා. ඒ බුදුරජාණන් වහන්සේ ඇතුළු ඒ මහා සංඝයාට වැඩ ඉන්නේ කුටියට. ඒ වගේම තමයි පින්කමටත් 9 කෝටියක් වියදම් කළා කියලා අපේ ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් පුදුමාකාර සතුටකට සම්බුද්ධ ශාසනය වෙනුවෙන් එච්චර අමිල මෙහෙවරක් අපේ ඉස්සෙල්ල හිටපු අයත් එහෙම සිද්ධ කළා තියෙනවා. ඉතින් ඒ වගේ ගත්තාම ජීවමාන තථාගත ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ අපේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ හිටියානම් කොහොමද අපි භාග්‍යතුන් වහන්සේට සලකන්නේ? ඒතර ආන්නේ උතුම් වූ ජීවමාන සංඥා උපදවාගෙන තමයි මේ උතුම් වූ විහාරස්ථානය තුළ මේ උතුම් වූ සම්බුද්ධ රාජමාලිගාව නැත්තම් මේ උතුම් වූ ශ්‍රී ගෞතම සාක්‍යසිංහ සුගන්ධ කුටිය නිර්මාණය වීම සිද්ධ වෙන්නේ. ඔබට පේනවා ඇති මේ වෙනකොට මෙහි වැඩ ආරම්භ කරලා තියෙනවා. මේකේ ස්ථාන තුනක් තියෙනවා. ඒ ස්ථාන තුනෙන් භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කුටිය තමයි මේ ස්ථානය. මෙතන නිර්මාණය වීම සිද්ධ වෙන්නේ. ඒකේ භාග්‍යවතුන් වහන්සේ පුටුවක වැඩ ඉන්න ආකාරයට පිළිම වහන්සේ නමක් මෙතන ඉදි වෙනවා. ඒ වගේම තමයි දෙවෙනි කුටිය ඉදි වෙනවා ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් සදහතුක කරඬුන් වහන්සේ වැඩ ඉන්නේ මෙතන. එතකොට මෙන්න මේ ස්ථානයේදී භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් රන් ආලිපිත කුටියක් තමයි මෙතන නිර්මාණය වීම සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි ඒකේ පරිවාර කරඬුන් වහන්සේලා තුල මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්නට අපි සූදානම් කරලා තිනවා. ඒ වෙනුවෙන් තමයි මේ කුටිය සම්පූර්ණයෙන්ම නිමාවටපත් වෙන්නේ. ඒ වගේ තමයි ඊළඟ කුටිය. අපි විහාරස්ථානයකට ගියාම ගොඩක් වෙලාවට අපි දකින්නේ බොහෝ වෙලාවට අපි විහාරස්ථානයේ බුදු කුටියට ගියාම ඒ බුදුරජාන් වහන්සේගේ වැඩ ඉන්න පිළිම වහන්සේලා කීප නමක් විතරයි. හැබැයි මේ කුටිය ගත්තාම මේ පිළිම වහන්සේලා මේක ඉදි වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ ස්ථානයේදී උන්වහන්සේ ජීවමාන වැඩ හිටියානම් උන්වහන්සේට සැතපෙන්න කුටිය. ඒ කියන්නේ උන්වහන්සේට සැතපෙන කුටියත් ඒ වගේම උන්වහන්සේට අවශ්‍ය කරන සියලුම දේවල් වැඩ හිටියානම් ජීවමාන භාග්‍යතුන් වහන්සේට අවශ්‍ය කරන සියලුම දේවල් මේ ස්ථානයේදී මෙතන වෙනම නිර්මාණ වීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි උන්වහන්සේලාට ගිලම් පසාදන්න ඒ වගේම උන්වහන්සේට දානීය සකස් කරන්න වෙනම මෙතන වෙනම කුටියක් නැවත ඉදි වෙනවා. මේ කුටිය තුළ තමයි භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ඒ ගිලම්පස ඒ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ වගේම දානි කටයුතු ඒ පූජා කිරීම කටයුතු සිද්ධ වෙන්නේ මෙන්න මේ ස්ථානයේ තමයි. ඒක සූදානම් කටයුතු කළ තියෙන්නේ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ බැහැ දකිනකොට නිකම්ම බැහැ දකින්නත් බෑ. බුදුහාමුදුරු බැහැ දකින්නට කලින් ආනන්ද හාමුදුරුව මුණ ගැහෙන්නට ඕනේ. ඒ නිසා මෙන්න මේ දෙවෙනි කුටියේ දැන් මේක තාම ඉදි කරගෙන යනවා මේගොල්ලෝ. මේ මෙන්න මේ ස්ථානය තුළ තමයි කුටියක් නිර්මාණය වෙනවා ආනන්ද මහරහතන් වහන්සේටත්, ඒ වගේම සීවලි මහරහතන් වහන්සේටත්. අග්‍රපරලාභීන් අතර ශ්‍රේෂ්ඨලාභීන් වහන්සේ තමයි වැඩ ඉන්නේ සීවලි මහරහතන් වහන්සේ.
ඒවාගේම තමයි භාගිතුන් වහන්සේ ගුපස්ථාකයන් වහන්සේ ආනන්ද හාමුදුරුව ධර්ම භාණ්ඩාගාරකයන් වහන්සේ උන්වහන්සේගේ කුටිය මේ පැත්තෙන් නිර්මාණය වෙනවා පිළිම වහන්සේලා දෙනවා. ඒවාගේම තමයි ඊළඟ කුටිය, ඒ කියන්නේ තව කුටියක් මෙතන නිර්මාණය වෙනවා. ඒ කුටියට තමයි අපේ තේවා කටයුතු, ඒ කියන්නේ සද්ද පූජාවන් ඒ වාගේම ඒ කරන මේ වැඩ කටයුතු ඒ කුටියෙන් තමයි එතන සිදුවීම් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වාගේම තව ඕපන් අපේ කුටියක් මෙතන නිර්මාණය වෙනවා. ඒක සම්පූර්ණයෙන් ඕපන් නොතියින්නේ. ඒවා විතරක් නෙමෙයි මේ ස්ථානයේදී මේ විශේෂත්වයක් තියෙනවා. මේ සම්බුද්ධ ශාසනය අපි ගොඩාක් කාලවලට දකින්නේ විෂ්ණු දේව රූප, එතනින් ගියාම කතරගම දෙවිහාමුදුරන්ගේ ඔය වගේ රූපණි අපි දකින්නේ ගොඩක් කාලවලට. එතකොට අපේ සම්බුද්ධ ශාසනයේ රකින දෙවිවරු ඉන්නවා. ඒ සඳහන් කරනවා සක් දෙවිඳු දෙදවලවට අධිපති. මේ සක්‍රදිවි රාජයාණන් වහන්සේ මෙන්න මේ ස්ථානයේදී හරියටම කරඬුව ඉස්සරහා බලාගෙන මේ සක්‍රදිවි රාජයන් වහන්සේ වැඳගෙන ඉන්න පිළිරුවක් ඉදිවෙනවා. ඒ වගේම තමයි මේ හතර කොනේ මේ ධාතු මන්දිරය ආරක්ෂාවට ඒ වගේම මේ සතරවරම් දිවි රාජයාණන් වහන්සේලාගේ පිළිරුව හතරකුත් නිර්මාණය වීම සිද්ධ වෙනවා. මෙන්න මේ ස්ථානයේ ඒ වැඩ කටයුතු ටික තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපේ බලාපොරොත්තුව බවට පත් වෙන්නේ 2026 වෙනකොට මේක බොහෝ බැතිමතුන්ට වන්දනාමාන ආදිය කරන්න පුළුවන් ස්ථානයක් නිර්මාණය කිරීම. මම මේ පිම්බිමට ඇවිල්ලා වසර 4 වාරක් විතර වගේ තමයි වෙන්නේ. ඒ කාල සීමා ඇතුළු මේ ස්ථානයේ වල් බිහි වෙච්ච ස්ථානයක්, නිදහන් නරුන්ගෙන් ග්‍රහණයට පත් වෙච්ච ස්ථානයක්. ඉතින් අද මේක බොහෝ අයට බැතිමතුන්ට වන්දනාමාන ආදිය කරන්න උතුම්ම පුද බිමක් තමයි මේ උතුම්ම ස්ථානයේ නිර්මාණය වෙන්නේ. ඒ වගේම පහලින් නිර්මාණය වෙනවා 820 බුද්ධ මන්දිරය. ඒ වගේම ඊට පහලින් ඔබට මේ පන්සලට එනකොට ඔබ දකිනවා ඇති ඉස්සෙල්ලාම සුමන සමන්දි විරාජයන් වහන්සේගේ ආශිර්වාදය ලබාගෙන ඉන්නේ. මොකද මේ සම්බුද්ධ ශාසනයේ සිංහල කියලා ගත්තාම අපිට ඉන්නේ එකම දෙවියෝ තමයි සුමන සමන්දි විරාජයන් වහන්සේ. ඉතින් ඒ නිසා උන්වහන්සේගෙත් පිරුවක් අපි ඉදි කරලා තියෙනවා. දැනටත් බොහෝ දෙනා බැතිමතුන් මේ උතුම්ම පුදු බිමට එනවා. ඉතින් අපි ඔබට සිහිපත් කරන්නේ මේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදිවෙන මේ උතුම් වූ සර්වඥ ධාතු මන්දිරයට අපිට මේ මොහොතේදී මූල්‍ය අනුග්‍රහයක් ඉස්සෙල්ලාම අපිට ලබා දුන්නේ රමණී වීරරත්න මහත්මියත්, ඒ වගේම සාමලී කියන දියණියත් තමයි අපිට ලබා දීම් සිද්ධ කළේ. ඉතින් අපි හැම දිනාරම් පුණ්‍යානුමෝදනා කරනවා. නැතයි බෑ කියන වචනයක් කවදාකවත් අහන්න නොලැබේවා. ඒ වගේම තබරතබන පියවරක් පාසා දියුණුවක් වේවා, යහපතම උදා වේවා. මේ කරන පින්කම අනාගත සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිද්ධ කරන්නේ. මේ පුදබිමට ඇවිල්ලා යම් කෙනෙක් මලක් පහනක් පූජා කළත් වන්දනා කළත් ලැබෙන පින අප්‍රමාණ පිනක්, අප්‍රමාණ කුසලයක් ලැබෙනවා. ඒ වගේම තමයි ඔබට මේ පුදබිමට කවදා හෝ දවසක ඔබට එන්න පුළුවන්. එදාට ඔබට සතුටු වෙන්න පුළුවන්, මමත් මේ වෙනුවෙන් මම දුක් මහන්සිය හම්බ කරගත්ත මුදලෙන් මට පුළුවන් විදිහට මුදලක් මං වෙන් කළා, ඒ වෙනුවෙන් කටයුතු කළා කියන එකට ඔබට සතුටු වෙන්නට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම අපි අලුත් විහාරස්ථානය නිර්මාණය කරන එක නෙමෙයි, අපේ එදා ඈත රජදරුවෝ මේ රජමහා විහාරස්ථාන ගත්තාම ඇත්තටම අද ගොඩක් ඒවා වල් බිහි වෙලා තින්නේ, විනාශ වෙලා තියෙන්නේ නිදහන් නරුන්ගේ. ඉතින් ඒ නිසා මේවා නැවත ප්‍රතිසංස්කරණය කළා මෙන්න මේ තියෙන දේවල් හදීම තමයි වඩාම උතුම් බවට පත් වෙන්නේ. මොකද මේවා රජදරුවෝ හදලා දුන්න දේවල්, අපි මේවා විනාශ කරන්න හොඳ නැහැ. ඒ නිසා මේවා පන්සලකට ආවම මිනිස්සුන්ට හිත පැහැදෙන ආකාරයට පන්සල නිර්මාණය වෙන්න ඕනි. ඒතකොට තමයි නේද අපි කියන්නේ සාමාන්‍ය පන්සලක් වගේ කියලා නේද? ඉතින් ඒ නිසා ඒ විදිහට තමයි මේ පුණ්‍ය භූමිය නිර්මාණය වීම සිද්ධ වෙන්නේ කියන එකත් මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ වගේම ඔබට මේ උතුම් පුදබිමට එන්න පුළුවන් වෙහෙරගල පුරාණ රජමහා විහාරස්ථානයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ යාපහුව කියන රාජධානියට තමයි මේ කොටස අයිති වෙන්නේ. ඉතින් අපි විස්තර තව ඔබට ඉදිරියේදී ලබා දෙන්නම්. අපි ඔබගෙන් ඉල්ලන්නේ මේ මොහොතේදී මේ උතුම් සුගන්ධ කුටිය නිර්මාණය කිරීම සඳහා ඔබට පුළුවන් ආකාරයට හැකි ආකාරයෙන් උදව් උපකාර කරන්න කියන එක තමයි සිහිපත් කරන්නේ. අපි වසර 2ක් වගේ කාලයක් ඇතුළත මේක කෝටි 2කටත් වඩා මුදලක් මේ විනිවිදින් පිය පෑදන් වීම සිද්ධ වෙනවා කියන එකත් මේ මොහොතේදී සිහිපත් කරනවා. හැම දිනාටම තිරුවන් සරණයි. ඉතින් ලංකා පවුර අපිත් කියනවා, ඉතින් පින්වන්ත අම්මා කෙනෙක්, පින්වන්ත දියණියක්, ලංකා පවුර අපිව විශ්වාස කරලා මේ සුගන්ධ කුටිය ආරම්භ කිරීමට මුදල් ලබා දුන්නා. ඉතින් ඇත්තටම බොහොම සතුටු වෙනවා. තරුණයෙ හැටියට තරුණ වයසේදී අපි එකතු වෙලා අපේ ධර්මය වෙනුවෙන්, ආගම වෙනුවෙන් මේ වගේ දෙයක් ඉදි කිරීමට එකතු වීම ගැන. ඉතින් පින්වන්ත අම්මා කෙනෙක්, පින්වන්ත දියණියක් කියන්නේ පින්වන්ත අතකින් ලබා දුන්නු මුදල් වලින් තමා අද
අද මේ සුගන්ධ කුටිය වෙහෙරගල රජමහා විහාරයේ සුගන්ධ කුටියේ වැඩ ආරම්භ කරන්නේ. ඉතින් ඒ ගැන සතුටයි. මට හිතා ගන්න පුළුවන් හාමුදුරනේ අපිට අවුරුදු දෙකක් යන්න කලින් මේ සුගන්ධ කුටිය වැඩ ටික අවසන් කරන්න ලැබෙවි කියලා. ඔව්, දැන් මේ වෙනකොට අවශ්‍ය කරන තාම අපි මේ ස්ථානයේ නිර්මාණය කරගෙන යන තැනක්නේ. එහෙමයි. ඉතින් ඒ නිසා තමයි අපි හැම දිනාගින් මේ උදව් උපකාරය ඉල්ලන්නේ. මොකද මේ රජමහා විහාරයක් උනාට මේ ස්ථානයට කිසිම ආදායමක් ලැබෙන දෙයක් නැහැ. අපිට පේන ඇති මේ තනිකර තියෙන ගල් පර්වතයක් තමයි තනිකර තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඒකයි මේ සීපත් කළේ. අනිත් එක සීපත් කරන්න ඕනි ඕගොල්ලන්ට. ඕගොල්ලෝ නිසා තමයි මේ ධාතු මන්දිරය ඇත්තටම නිර්මාණය වෙන්නේ. මොකද මම මේක බොහෝ අවුරුදු ගාණක් තිස්සේ හිතාගෙන හිටපු කාරණාවක්. ඒ වුණත් කරගන්න පුළුවන්කම ලැබුණේ නැහැ. ඒකට මොකද ඕනිම දෙයක් කරන්න ඒකට පිරිසක් ඉන්නේ. ඒ වගේ මේකට ශක්තිමත් පිරිසක් ඉන්නවනේ, මේවට උනන්දුව තියෙන පිරිසක්. ඉතින් ඒ නිසා මම සතුටු වෙනවා ওই දරුවෝ පිළිබඳව, විශේෂයෙන්ම ලංකා පවුරේ. ඔය හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. ඕගොල්ලන්ට මේක සතුටු වෙන්න පුළුවන් කවදා හරි දවසක. මම ඉල්ලන්නේ මගේ යහපත වෙනුවෙන් නෙමෙයි. මේ දේ ඉල්ලන්නේ ඔබගේ ලේයින් බිහි වෙන අනාගත දරු පරපුර වෙනුවෙන් තමයි මේ දේ කරන්නේ. අපි ගොඩාක් පන්සල් වලට ගියහම අපි දකින්න පෙළක්ලාට බුදුහාමුදුරුව කබඩ් එකට හිර කළානේ. පන්සලේ හාමුදුරුව ගොඩක්ලාට සැප විඳිනවා. නේ? ලොකු මේ කර සැප විඳිනවා ගොඩාක් අය. එහෙම තමයි කරන්නේ. හැබැයි මම මේ කිල්ලන්නේ මට සැප විඳින්න නෙමෙයි. විඳින්න නෙමෙයි, ඔබගේ අනාගත ලේයින් බිහි වෙන අනාගත දරු පරපුරත වෙනුවෙන් තමයි මේ හැම දෙයක්ම කටයුතු සිද්ධ කරන්නේ කියන එක සේපත් කරන්නේ. මොකද පන්සලක් වුණාට මහත්යෝ ඉස්සරහට දැන් තියෙන වර්තමානෙත් එක්ක ගත්තාම මේ සාමාන්‍යයෙන් පන්සලක ඉන්න පිරිස අඩුයි අද. ඒක. අද ගත්තාම මහාන වෙන පිරිසත් අඩුයි. අඩුයි. පන්සලක් හරියට නිර්මාණය කළොත් මේ කළොත් මේවා ඉදිරියේ කවුරු හරි මේවා බලා කියාගෙන ඒ කටයුතු සිද්ධ වෙයි. එහෙම නැත්නම් ඉතින් ගොඩක් වෙලාවට මේ විනාශ වෙලා යනවා. මේවා හදන මේව කරේ නැතිව. මේ සම්බුද්ධ ශාසන වෙනුවෙන් තමයි මේ හැමදේම සිද්ධ කරන්නේ කියන එක සිහිපත් කරනවා. ඉතින් අපි එහෙනම් අදට වැඩසටහන අවසන් කරනවා. ඉතින් ලංකා පවුර වීඩියෝ බලන පින්වන්ත අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ ලංකාවේ වගේම විදේශගත වෙලා ඉන්නවා. ඉතින් එයාලා උදව් උපකාර කරනවා. ඒ දුක් මහන්සියෙන් දෙන ධනයෙන් තමා මුදල් වලින් තමා අපි මේ අපේ ආගම ධර්මයේ වෙනුවෙනුත් අපි විවිධ සමාජ සේවා වැඩසටහන් කරන්නේ. ඉතින් මේ පින්වන්ත වැඩේටත් ඔයාලට පුළුවන් විදියට තමන්ගේ අම්මලා තාත්තලා සහෝදරයෝ දෙමව්පියෝ මතක් කරලා වැලි ටිකක් සිමෙන්ති ටිකක් ගන්න ගඩොල් ටිකක් ගන්න අපිට උදව් උපකාර කරන්න කියලා අපි ආදරෙන් මතක් කරනවා. ඉතින් අවසාන වතාවට මේ වැඩසටහන ආරම්භ කිරීමට මුල පුරපු රමණී වීරරත්න මහත්මියටත් ශාමලී දියණියටත් නිදුක් නිරෝගී භාවය ජයශ්‍රී මාබෝධීන් වහන්සේගේ පිහිට ආරක්ෂාව කරුණාව දයාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.